ಉದೇ ಪಾಂದರ ವಲಾಕುಲು ತೆಕ್ಕ ಹಾದ ಕಂಪಾಮಿನ್ ಇರಪಾನ ಅವಿತ್ ಮುಳು ಲೋಕೆ ಮಾವಧಿಕರಣ ಮೇ ಜಲಾಶವಲ ಉಡ್ಡ ಬಲಾಗಿನ ಹುಸ್ಮಗನ್ನ ಮತ್ಸ್ಯವಾಗಿ ಈಟ ಉಡಿನ್ ಪ್ರಹಾರಕಯಾನವಾಗಿ ವೇಗೆ ನೊಬ್ಬಮೊಬಯಾನ ಮೇ ಪಕ್ಷಿ ರಂಚುತ್ ಒಬ್ಬಟ ಕಿಯನವ ಮಠತ್ ಕಾಲಿಯೇನ್ ಕೊಹೆದ ಮೇ ಇನ್ನೆ ಕಿಯಲ ಅದ ಸ್ವಭಾಧಾರ ಬೂಂದಲ ශ්‍රී ලංකාව යනු ඉතා කුඩා දිවයිනක් වුවද එය සතු පරිණත හා ශස්ත්‍රීක පාරිසරික තත්ත්ව සංස්කෘතික සත්‍ය හා ශිෂ්ටාචාරයේ අතීත අදීන දත්ත මෞබිමකට හිමි පරම ප්‍රභාස්වරය උද්දීපනය කරනවා මහ පොළව මත ඇති සෑම බිම් අඟලක්ම පෘථිවි පෘෂ්ඨයට වටිනාමුත් යම් සාධනීය අර්ථ සහිත ප්‍රසාරණීය ගුණෝපේත තහවුරු කළ හැකි අතීත දර්පණයක් සහිත රටක් ලෙස අප අභිමානවත් විය යුතුයි. එහෙත් අතීත කාමය මත පිහිටා පමණක් අනාගතය හෝ වර්තමානය දීපචන්දි රේඛාවක්සේ නොබබලයි. ඊට මහන්සි විය යුතුයි. බැලූ බැල්මට හැම පැත්තම හරිම අමුතු භූරූපවලින් යුක්ත වටිනාකම් සහිත භූමියක් මේක. මේ මම් පහුකරයි යන ටික තව පොඩි වෙලාවක් ඇතුළේ සපුරාම වෙනස් වෙනවා. ඒක තවත් සත්ව කාණ්ඩයක තවත් ශාක ප්‍රජාවක අපූරු සංදිස්ථානයක් බවට පත් වෙනවා. රසික සම්පත් රණතුංග අපි උද්‍යාන භාරකාරතුමා අපි කොහොමද බුන්දලට මේ හාපුරා කියලානේ සබාධාරයින්නේ මේ උද්‍යානයේ පිළිබඳව මොන වගේ අර්ථකථනයක්ද අපිට කරන්න පුළුවන් මේ භූරූපයත් එක්ක හිටගත්තාම ඇත්තටම බූන්දල උද්‍යානය ගැන කතා කරනකොට බූන්දල උද්‍යානයට විශාල ඉතිහාසයක් තියෙනවා ඒක අපේ රට තුළ විතරක් නෙවෙයි මුළු ලෝකයේම කතා කරන තැනක් බවට පත් වෙලා තිනවා අද වෙනකොට හේතුව තමයි මේ පුරාවිද්‍යාව එක්ක සම්බන්ධ වෙලා නමුත් දැන් අද මේ මොහොතේ අපි කතා කරනකොට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මොකක්ද කරන්නේ සහ කොහොමද අපි එතෙන්ට ආවේ කියන එකත් එක්ක 1969 වන්ජී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේක අභය භූමියක් විදිහට ප්‍රකාශයට පත් කරාට පස්සේ තමයි වන්ජී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යුහයක් බවට පත් වෙන්නේ. අභය භූමියක් විදිහට ප්‍රකාශයට පත් කරත් එක්කම මේක මුළු ලෝකයේම සහ ලංකාවේ අපි හැමෝම කතා කරන තැනක් බවට පත් වෙනවා විශේෂයෙන් මේ සංක්‍රමණික පක්ෂිත් එක්ක. එතකොට මේ සංක්‍රමික පක්ෂීත් එක්ක මේක කතා කරනකොට ලෝකය කතා කරන්න ගන්නවා මේ රම්සා සම්පතියත් එක්ක අපේ රටේ තියෙන තෙත්බිම් සම්බන්ධයෙන්. එතකොට අපි පළවෙනි රම්සා තෙත්බිම් බවට පත් කරගන්නවා බූන්දල ජාතික උද්‍යානයේ 1990 457 වෙනි රම්සා තෙත් භූමිය විදිහට. එතකොට මුළු ලෝකයටම අපි ගිය අවස්ථාවක් තමයි මේ රම්සා තෙත් භූමියක් විදිහට. එතකොට මේ රම්සා තෙත් භූමියත් එක්ක කතා කරනකොට මේකේ තොරතුරු සහ තියෙන ජෛව විවිධත්වය බොහොම අපි හඳුනා ගන්නවා විශාල වශයෙන්. මේ හඳුනා ගැනීම තුළ 1993 වර්ෂයේදී මේක ජාතික උද්‍යානයක් බවට පත් වෙනවා. ඉතින් මේත් එක්කම තව සුවිශේෂී තැනක් අපිට ලැබෙනවා මිනිසා සහ ජෛව ගෝල පරිසර පද්ධතියක් වෙනවා. 2005 වර්ෂයේ. එතකොට අපි අභය භූමියක් විදිහට තිබිලා රම්සා තෙත් භූමියක් විදිහට ඇවිල්ලා ජාතික උද්‍යානයක් වෙලා මිනිසා සහ ජෛවගෝලය පද්ධතියක් බවට පත් වෙලා හොඳ මං හිතන්නේ ලංකාවේ තියෙන සුවිශේෂී තැනක් විදිහට මේක ලෝකය සහ අපි හඳුනාගෙන තියෙනවා
මුහුද අසබඩ වෙරළ රේඛාව අපට අත්පත් කර දුන් හොඳ නොහොඳ එමටයි. මේ අප ඇවිද යන්නට සැරසෙන්නේ එවන් අමිල බිමකයි. බුන්දල වනාහි වනරොදක්සේ පෙනුණද ඉතා සංකීර්ණ භූදර්ශකයක්, පුරාවිද්‍යා ආස්ථානයක්, ඓතිහාසික කඩඉමක්, වෙනස් වන බුහුරු සේම අලුතින් එක්වන වැලිකඳු සහිත නව කියවුම් පරිච්චේදයක්. බුන්දල කියූ සැනින් කෙනෙකුගේ හිතට පළමුුව මතුව එන්නේ කුරුලු පාරාදීසයක් යන වග. එය කලින් කල වෙනස් විශේෂ සමග දෝලනය වුවත් සංක්‍රමණික පක්ෂීන්ගේත් දේශීය පක්ෂීන්ගේත් නවා තැන්පලක්. මෙ සියලු තත්ත්වයන් දකින්නට එහි යා යුතුයි. ඊට සරිලන ප්‍රසස්ත මාර්ගපද්ධතියකින් බුන්දල මේ වන විට ශක්තිමන්තයි. ලේවාය ආශ්‍රිතව කලපු හා ලුණු ලියදි හා හාදකමින් බැඳී පක්ෂි රංචු දකින්නට අප හිමිදිරි පාන්දර ඉර ඇහැරෙද්දී ගියේ සකුණනාද විඳගෙන. කොකුන්, දියකාවුන්, අහිකාවුන්, ලිහිනින්, උකුස්සන්, රාජාලීන්, පිළිහුඩුවන්, පැස්තුඩුවන්, ලතුවැකියන් ආදී ලොකු කුඩා පක්ෂීන් අතර අතිශය දුර්ලභ අලිමානාවන් පවා දැකිය හැකි. එහෙත් ඊට කාලය හා ඉවසීම ඉතා වැදගත්. ඉර අමාරුවෙන් ඇහැ වහන්න හැදුවට බලන්නමයි හිතෙන්නේ ඇස් ඇරගෙනම මේ සත්තුන්ගේ චර්යා දිහා විද්‍යාත්මක ඒත් එක්කම චිත්‍රයක් විදියට. දැන් මේ අපි දකින කුරුල්ලන් බහුතරයක් වෙන තැනකදී හිම දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි බුන්දල මෙච්චර වැදගත් කුරුල්ලන්ට? බුන්දල වැදගත් වෙන්නේ ලංකාවේ දකුණු කෙළවරේ අවසානයේ ලේවායන් සහ ඒ වගේම කලප පද්ධති ආශ්‍රිතව පිහිටි ස්ථානයක් නිසා. ඒ වගේම කුරුල්ලන්ගේ හොඳ ආහාර, ඒ කියන්නේ ඔවුන්ට සපයා ගැනීමට හැකි ආහාර විශේෂ, විශේෂයෙන්ම බෙල්ලන්, ඒ වගේම කුඩා පණුවන් විශේෂ, ඒ වගේ දේවල් මේ බූන්දල තිබෙනවා. ඒ කියන්නේ මේක මේ බූන්දල අභයභූමිය රම්සා තෙත් බිම. දැන් අපිට මෙහි දැක ගන්න පුළුවන් සංචාර කුරුල්ලෝ තමයි ගොඩක්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේ සංචාර කුරුල්ලෝ පැමිණෙන්නේ සීත ඍතුවේදී. ඒ කියන්නේ උත්තර ධ්‍රැවයට ආසන්න යුරේෂියාව, ඒ වගේ මොංගෝලියාව, සයිබීරියා වගේ රටවල් වලින් පැමිණෙන කුරුල්ලන් විශේෂයෙන්ම ලංකාවට පැමිණෙනවා. ඒ කියන්නේ සමකේ ආසන්නයට ආසන්න රටකට පැමිණෙන තමයි ඔවුන් පැමිණෙන්නේ. ඒ කියන්නේ සීත ඍතුව පැමිණෙද්දී ඔවුන්ගේ රටවල් වලට අධික සීතල පත් වෙනවා. ඒත් එක්කම ඔවුන්ගේ ආහාර දාමයට යම් යම් බාධා ඇති වෙනවා. ඒත් එක්කම ඔවුන් මෙහෙට සංචාර කිරීමට පටන් ගන්නවා. සංචාරිකන පටන් ගන්නේ සැප්තැම්බර් මාසයේ මුලදී වගේ. ඒ කියන්නේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් වගේ වෙනකොට ගොඩක් කුරුල්ලෝ මේ බූන්දල සහ යාපනය, මන්නාරම වගේ තැන්වලට පැමිණෙන්න පටන් ගන්නවා. මුලින්ම පැමිණෙන්නේ යාපනය හරහා. මන්නාරම, යාපනය, ඒ වගේම කොළඹ හරහාත් විශේෂ කුරුළු කොටස් පැමිණෙනවා. ඒත් එක්කම අවසානයේදී අවසාන නවාතැන්පළ වෙන්නේ මේ බූන්දල අභයභූමිය. මෙහි ඉතාමත් විශේෂ, ඒ කියන්නේ ඔවුන්ට විශේෂයෙන්ම හැදුණු පරිසර පද්ධතියක්, සුදුසු පරිසර පද්ධතියක් මේ බුන්දල ජාතික උද්‍යානයේ තිබෙනවා. මේ අපි දකින්නේ ලේවායේ කොනේ තියෙන කලපුව. අපි මේකට කියන්නේ බුන්දල කලපුව කියලා. දකුණු මුහුදු තීරුවේ නැගිනහිර මායිමට වෙන්න තමයි කලපුව පිහිටා තිබෙන්නේ. ඉර විසින් ඇතිකරන පිබිදීමත්, ජලස්තරය මතට විත් මසුන් පිහිනීමත් යන කරුණු දෙක රාත්‍රී කුසකින්න නිමා කිරීමට පක්ෂීන්ට හා කිඹුලන්ට ඉඩ සදා දෙනවා. ක්‍රමිකව දියතලයට ඉහළින් නිරීක්ෂණය කොට දඩයමට රුසි, ලිහිණි, උකුස්සන් හා කකුන්, පැස්තුඩුවන් දිය මත පිහිනා හොටය දිය යටට ඔබා සොයාගන්නවා ආහාර. ලතුවැකියන් බෙල්ලන් කෑමටයි වැඩිපුර රුචිකම් දක්වන්නේ. අයිකාවුන්, දියකාවුන් කිමිදී මසුන් අල්ලා රැගෙන ඉහළට එනවා. බැලූ බැල්මට දඩබිමක මේ ස්තර කිහිපයකින් සිදුවන කැලැම්බීම ඔස්සේ සෑම පාර්ශ්වයකටම වාසි අත්පත් කරගත හැකි.
කුරුල්ලන් සමග සිදු කළ මිත්‍රශීලී බන්ධනය කඩා බිඳ දමා මදක් ඉහළට එද්දී හමුවන්නේ පතිරාජය හා බැඳුණු වැලිපරය. මුහුදේ සිට ඉතා ඉහළ උසකට ඔසවා ඇති මේ භූගර්භයේ සතු වටිනාකම ගිනිය නොහැකි. එය රැකගන්නට රාවණ රැවුල වැනි සුෂ්ක වැලිතලා මත පැලපදියම්බන ශාක ප්‍රජාවන් හමුවනවා. දැන් උසින් හුඟක් උඩට නාවට මේ වනවැස්මත් ලොකු සේවයක් කරනවා බුන්දලට. දැන් එහෙ වනවැස්ම තිබුණට මෙහෙ තනිකර වැලිපරය. සුනාමිය වෙලාවේ මහ පොළොව බදා වැළඳගෙන රැල්ල පරාද කළ මේ භූමියේ හරි වැදගත් තවත් කෙනෙක් වුණ ගහෙනවා. එයා ඉන්න පුබුදුගේ අතේ. සාමාන්‍යයෙන් ලේසියෙන් කෙනෙකුට බලන්නත් බෑ මෙයාවනේ. ඔව් ඉතමත් අපහසුයි. මොකද මේ වැලි කටුස්සා ඉතමත් වේගයෙන් මේ වැලිපරය හරහා දුවගෙන යනවා. මේ වැලි කටුස්සා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ බුන්දල ජාතික උද්‍යානයේ දකුණු වෙරළ මායිමට කිට්ටුව තියෙන මේ මුහුදු තීරයේ තියෙන වැලිපරය. මොකද මුගේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වයක් වෙන්නේ මු ඉතමත් කුඩා ප්‍රමාණයේ කඩුසෙක්. මොකද මු මීට වැඩි ප්‍රමාණයකට වර්ධනය වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ කටුස්සගේ ප්‍රභේද දෙකක් තිබෙනවා. තව දෙයක් කියන්න පුළුවන්. මේ කටුස්සගේ බෙල්ලේ මේ පේනවා ඇති. බෙල්ලේ තියෙන නිල් පාට ලස්සන වෛරමක් සහිත තීරුවක්. සාමාන්‍යයෙන් ගැණු සතත් සමග මු සංසර්ගයේ දීමට කිට්ටවන විට සමහර විට සටනකට පිවිසෙන විටත් පිරිමි දෙදෙනෙකු අතර මෙම වෛරම අපිට හොඳින් දැක බලා ගන්න පුළුවන්. බොහෝ දුරට පිරිමි සතාගේ මේ නිල් පැහැති වෛරම හොඳින් දැක බලා ගන්න පුළුවන්. මේ අතීත දියුණු මිනිසාගේ සුවඳ දැනෙන බිමකට අපි ආවේ. පතිරාජය ලෝකෙ හොල්ලපු තැන. ලෝකෙ හොල්ලපු තැන. ලෝකෙ කනපිට පෙරලපු තැන. ඔව්. කොහොමද මෙතන ගැන දැනට තියෙන අධ්‍යයනයන් හා මේ හාවඩ් එක ඇතුළු ලෝක පුරාවිද්‍යාත්මක ආයතන විසින් තහවුරු කළ තියෙන දේ? ඔව් දැන් මම අර මුලින්ම සඳහන් කරා මේ අපි ලෝකයට ගිය තැනක් තමයි මේ බූන්දල මේ පතිරාජය කියන තැන. ලෝකයේ පරිණාමය සම්බන්ධයෙන් කටයුතු කරන විද්‍යාඥයෝ හැම දෙනෙක්ම කතා කරන දන්න තැනක්. ලංකාවක් විදිහට අපි රටක් විදිහට ලෝකෙට අරන් ගිය සුවිශේෂී තැනක් විදිහට තමයි අපි මේක හඳුනගන්නේ. ඉතින් ඒක කොහොමද උනේ කියලා බැලුවොත් එහෙම මානව පරිණාමයේදී නැගෙනහිර අප්‍රිකාවෙන් ඉඳන් ආසියාවට මානවයා පරිණාමය වෙනකොට වසර 50,000කට වගේ පෙර තමයි දැනට විද්‍යා ඒ කාලේ තිබුණු විද්‍යාත්මක තොරතුරු එක්ක මේ මානව පරිණාමය කතා කරන්නේ. වසර 50,000කට එහායින් තමයි මේ නැගෙනහිර අප්‍රිකාවෙන් ඉඳන් එන්නේ කියලා. නමුත් මේකෙන් අපිට සොයාගත්තු මෙවලම්, ගල් මෙවලම් සාමාන්‍ය මෙන්න මේ වගේ සකස් වුණු දේවල් එක්ක කාල නිර්ණයත් එක්ක චෙක් කරලා බැලුවාම වසර 125,000ක පැරණි කාල නිර්ණයක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට මෙතෙක් කාලයක් මානව පරිණාමයේ කතා කරපු මේ තර්ක විතර්ක වලින් ගොඩනගාගත්තු ඒ දේවල් මෙම ස්ථානයේ ලැබුණු තොරතුරුත් එක්ක වෙනස් වෙනවා. එහෙනම් 50,000කට එහායින් මානවයා ආවා කියලා කිව්වට 125,000කට එහායින් මානවයා මෙතන ඉඳලා තියෙනවා. එතකොට ඒක තමයි අපි කණපිට පෙරළපු අවස්ථාව. එතකොට අදටත් ඒක ඒගොල්ලන්ට ගොඩනගා ගන්න බෑ ඒ තර්කය කොහොමද ගලපගන්නේ කියලා. ඉතින් ඒත් එක්ක අපි ලංකාව රටක් විදිහට මානව පරිශිෂ්ටාචාරයේ කොතනද හිටියේ කියන එක අපිට ගලප ගන්න පුළුවන්. ඉතින් මේක සුවිශේෂී තැනක් කියලා මම සඳහන් කර යන්නේ ඒක නිසා. වනය තුල විශාල ගස් පවා මිහිදී වයසින් මුහු කුරා ගියත් කුඩායි. සුළඟ හා කර්කශ බව විසින් තමයි සියල්ල තීරණය කරන්නේ. වෙරළ වැලිකඳු තැනිතලා වනතීර කලපු අභ්‍යන්තර ජලාශ ආදී බොහෝ සලකුණු ඊට අයත්. මලලලේවාය, ඇඹිලි කලලේවාය, බූන්දල, කොහොලන් කල හා මහලේවාය දැවැන්ත පාරිසරික කලාප කිහිපයක්. මීට අමතරව ගංගාධාර වනාන්තර පද්ධතිය ඉතා ප්‍රතාපවත්ව වැසී ඇත්තේ
වලවේ ගංගාව කිරිඳි ඔය හා මලල ඔය ආශ්‍රිතවයි. මෙකී වනාන්තර දර්ශක තුලින් ලංකාවේ පළමු රැම්සා තෙත්බිමට අත්පත් කර දෙන ජෛව විවිධත්ව අගය සුළුපටු නැහැ. මේ පරිසර පද්ධතියට මේ වෙද්දී අලුත් අර්ථකථනයක් ලැබෙමින් තිබෙනවා. ඒ අර පවතින ජෛව විවිධත්වයට හානි නොවන පරිද්දට අලුත් එකමුතු කිරීම සතාට සීපාවාට පක්ෂියාට ලැබෙමින් තියෙනවා. ජෛව විවිධත්වය කියන එක කොහොමද අපිට සලකා බලන්න පුළුවන් බූන්දලදී? බූන්දල ජෛව විවිධත්වය ගැන කතා කරොත් මං හිතන්නේ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමේ මූලිකම අර්ථය වෙන්නේ ජෛව විවිධත්වයත් එක්ක. ඒකට බූන්දලට තියෙන සුවිශේෂී තත්ත්වය තමයි මේක මේ කලාපයට තියෙන ශුෂ්ක රූපී පරිසර සාධකත් එක්ක ඇති වුණු පරිසර පද්ධතියක්. එතකොට මේකේ අපි දකින්නේ මේ බැලු බැල්මට අපි පරිසර පද්ධතිය දැස බැලුවොත් අපිට පැහැදිලි වෙන්නේ ශුෂ්ක කලාපීය වනාන්තර පරිසර පද්ධතියක් තමයි අපිට පිළිබිඹුලා තියෙන්නේ. ශුෂ්ක කලාපීය පරිසර පද්ධතිය තුළ අපිට බැලු බැල්මට පේනවා මොන වගේ විවිධත්වයක්ද අපිට දකින්න පුළුවන් කියලා. විශේෂයෙන් අපි බැලුවොත් එහෙම මේ මෙම කලාපය වැලිකඳු පරිසර පද්ධතියක්. මේ පැත්තෙන් බැලුවාම ඒකෙම තව සුවිශේෂී තත්යකට ඇවිල්ලා තියෙනවා මිරිදිය සහ කරදිය කලපු පරිසර පද්ධතිය. ඒත් එක්කම අපේ අනික් පසින් කිරිඳිය ගලා බහැලා තවත් සුවිශේෂී තත්යක් ඇතුළත් කරලා තියෙනවා ගංගා ආශ්‍රිත පරිසර පද්ධතිය. එතකොට මේ සියල්ලගේ එකතුවක් විදිහට තමයි මේ ජූන්දල ජාතික උද්‍යානය අද ගොඩ නැගිලා තියෙන්නේ. ඒක නිසාම මේකට සුවිශේෂී තත්යක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් අපි කලපු පරිසර පද්ධතිය ගැන කතා කරොත් එහෙම ජාතික උද්‍යානය තුළට අද වෙන විට ඇතුළත් වෙලා තියෙනවා කලපු හතරක්. එතකොට මේ කලපු පරිසර පද්ධතිය, වනාන්තර පරිසර පද්ධතිය, වැලිකඳු කියන මේ පරිසර පද්ධතිත් එක්ක නැගුණු ගොඩ නැගුණු ශාක ප්‍රජාවක් සහ සත්ව ප්‍රජාවක් අද මේ ජාතික උද්‍යානය තුළ අපිට දකින්න පුළුවන්. එතකොට තවත් සුවිශේෂී තත්ත්වයක් තිබුණා අපිට අතීතයේ නම් පැවිත්ති සියක්කාරය කියන එක. දසදහස් ගාණක් අපි අතීතයේ දැක්ක මෙම සියක්කාරය කියන පක්ෂිය. නමුත් අද වෙන විට පාරිසරික හේතුණුත් එක්ක යම්ම් ගැටලුවට මුහුණ දීලා අපි එම පක්ෂීන්ගේ පැමිණීමේ අඩුවක් වෙලා තියෙනවා. නමුත් අපි ඉදිරියේදී එම තත්ත්වය නැවත ළඟා කරගන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතින් පරිසරය පද්ධතිය ගැන කතා කරාම අපිට පක්ෂීන් විශේෂ 197ක් පමණ මෙම ජාතික උද්‍යානය තුළ දැක ගන්න පුළුවන්. එතකොට ශාක පැත්තෙන් කතා කරොත් එහෙම විශේෂ 383ක් විතර ශාක විශේෂ අපිට බලා ගන්න පුළුවන්. සංක්‍රමික පක්ෂීන් ගත්තොත් විශේෂ 90ක් විතර අපිට බලා ගන්න පුළුවන් මෙම ජාතික උද්‍යානය තුළ. මිලිමීටර 900/1300 අතර වන වාර්ෂික වර්ෂාපතන අගයක් බූන්දලට හිමි. මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක්. මේ ආරම්භයේ ඇත්තේ ඊට හිමි වර්ෂාපතන අස්වැන්නේ පොළා නැගීමයි. ඊසාන දිග මෝසම සක්‍රිය වෙද්දී සියලු ජලතලා පිරි ඉතිරි යනවා. ශීරපායින් 32ක්, කුෂ්ඨ වංශික සතුන් 324ක්, උභය ජීවී විශේෂ 15ක්, උරග විශේෂ 48ක්, පක්ෂී විශේෂ 197ක් බුන්දල ආශ්‍රිතව දකින්නට පුළුවන්. දැන් මේ බලන රූපය මේ මට්ටමින් බලන්ඩ මීට අවුරුදු කීපයක් උඩදී තිබුණේ නෑ. ඇත්තම කතාව මට වුණත් ඔබට වුණත්. දැන් හැබැයි බුන්දල ජාතික උද්‍යානය ඊට හිමි පරිණත ප්‍රබල ප්‍රබුද්ධ රූපමය සහ අර්ථමය කතිකාවකට ඇවිල්ලා කියලා මට හැඟෙන්නේ මේ වටපිටාව දකිද්දී. නමුත් අභියෝග හමාර නැහැ. මොනවද සෝබාධාමෙන් හදා දීපු අභියෝග සහ මානවයා විසින් මේ වෙද්දී හදලා තියෙන අභියෝග උද්‍යානයට? මම හිතන්නේ අපි ආවේ හොඳම වැදගත්ම මාතෘකාවකට. මොකද අභියෝගත් එක්ක තමයි අපි මේක කොයි විදිහටද පවත්වාගෙන යන්නේ සහ අනාගතයේ කොයි විදිහටද මේකේ පැවැත්ම තියෙන්නේ කියන එක තීරණය කරන්න.
ඉතින් මේත් එක්ක අපිට ජාතික උද්‍යා බූන්දල ජාතික උද්‍යානයේ විදිහට ආපු විශාලම අභියෝගය තමයි ඔබතුමා සඳහන් කරපු අර ස්වභාවිකව අපිට ඇති වෙලා තියෙන අභියෝගාත්මක පැත්ත. විශේෂයෙන් ඒ ගැන සඳහන් කරොත් මම හිතන්නේ අපිට බැලූ බැල්මට පේනවා වටපිටාවත් එක්ක මේ ආක්‍රමණශීලී ශාක මුළු බූන්දල ජාතික උද්‍යානයෙන් හතරෙන් තුනක් පමණම මේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. එතකොට මේ ජාතික උද්‍යානයේ තියෙන ප්‍රබලම සහ අභියෝගාත්මකම තියෙන මේ ගැටලුවට මොකද මේක විශේෂයෙන් අපි ප්‍රධාන සාධකයක් විදිහට සලකන්නේ මේ තුළ තමයි මේ පරිසර පද්ධතියේ පැවැත්ම සහ මේ ජීවීන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ. එතකොට ඒකට තියෙන අභියෝගයත් එක්ක අපි විශේෂයෙන් හඳුනාගෙන තියෙනවා මේ කලපු අන්දර කියන ශාකය, ඒ වගේම කටුපතොක් කියන ශාකය අපිට විශාල අභියෝගයක්. එතකොට මේ අභියෝගය කොයි විදිහටද අපි කළමනාකරණය කරන්න කියන දේවල් අපි හඳුනාගෙන තියෙනවා මේ වෙනකොට. අපි විසඳුම් විදිහට විවිධ විකල්ප අපි පාවිච්චි කරා. නමුත් අද වෙනකොට සාර්ථක විසඳුමක් වෙලා විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම ගලවලා මේක විනාශ කරලා දාන්න ඕන කියන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක විශාල අභියෝගයක්. කොහොමද මෙච්චර විශාල ශක්තියක් තියෙන මේ විශාලව වැඩුණු මේ ශාකයක් ගලවලා ඉවත් කරන්න කියන එක. එතකොට ඒකට අපිට විශේෂයෙන් මම මේ වෙලාවේ කියන්නම ඕනේ දෙපාර්තමේන්තුවක් විදිහට ගරු අද්දස් ජනරාල්තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය මේ බූන්දල ජාතික උද්‍යානයේ වෙනුවෙන් අපිට සුවිශේෂී මෙහෙවරක් කරනවා. මේ අභියෝග හඳුනාගෙන මේ ගැටලු निराකරණය කරගන්න සඳහා සෑම වර්ෂයකම ප්‍රතිපාදන ලබා දීලා මේ ක්‍රියාවලිය දිනෙන් දින ඉදිරියට අරන් ගිහිල්ලා මෙම පරිසර පද්ධතිය නැවත තිබූ යථා තත්ත්වයට පත් කර ගැනීමේ මෙහෙයුමට ලොකු සහායක් වෙලා තියෙනවා. එතකොට ඊළඟට අපිට විශේෂයෙන් හඳුනා ගන්න තියෙන අභියෝගය තමයි කලප පරිසර පද්ධතිය. එදා මේක රම්සා සයිට් එකක් වෙලා රම්සා භූමියක් බවට පත් වෙලා ඒ කලප පරිසර පද්ධතියේ තිබුණු පක්ෂීන්ට අද මේ තැනට එන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව විදිහට අපි දකින්නේ ලුණුගම්වෙහෙර ජලාශයෙන් නිකුත් කරන ලද මිරිදිය ජලය මේ ලවණතාවයත් එක්ක තිබුණු කලප පරිසර පද්ධතියට ඇවිල්ලා මේ පරිසර පද්ධතියේ ලවණතාවය සම්පූර්ණයෙන්ම අද වෙනකිට වෙනස් කරලා තියෙනවා මිරිදිය බවට පත් වෙලා. ඒකට හොඳම සාධක තමයි බැලූ බැල්මටම පේනවා මේකේ කලප පද්ධතිය මොනවද තියෙන්නේ කියලා. හරි, හම්බුපන් අර පැත්තෙන් බැලුවහම නෙළුම්, මේවා තමයි පාරිසරික වශයෙන් අපිට තියෙන හඳුනා ගන්න තියෙන දේවල්. මේක මිරිදිය පරිසර පද්ධතියක් කියලා. ඒ වගේම විද්‍යාත්මක ක්‍රම පැත්තෙන් බැලුවත් මේවා සනාථ කරලා තියෙනවා. ඒතකොට මේකටත් අපි දැනට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මෙම එන මිරිදිය ජලය විකල්ප මාර්ග ඔස්සේ මුහුදට යොමු කිරීම සඳහා යෝජනාවලිය ගිහිල්ලා තියෙනවා. ඉදිරියේදී මම හිතන්නේ ඒවත් සාර්ථක වෙයි. මේ වගේම ඉතින් ඒ අභියෝග තමයි අපිට විශාල ප්‍රධානම අභියෝගය විදිහට දකින්නේ. ඊට අමතරව මානවයත් එක්ක කටයුතු කිරීමේදී යම් යම් ගැටලුවට මුහුදලි දීලා තියෙනවා. විශේෂයෙන් ධීවර කර්මාන්තයේ දෙන අපේ ධීවරයෝගෙන් ඉතාම සුළු පිරිසක් විවිධ අක්‍රමිකතාවලට මැදිහත් වෙලා තියෙනවා. අපි ඒවට නීතියමගින් කටයුතු කරලා තියෙනවා. ඒ වගේ මානව ක්‍රියාකාරකම් එක්ක ගැටලුව වලට අපි මුහුණ දීලා තියෙනවා. තව එක කාරණයක් මතක් කරන්න ඕනේ. මේක මං හිතන්නේ බූන්දල ජාතික උද්‍යානය පමණක් නෙවෙයි, උඩවලව ලුණුගම් මෙහෙර වගේ ජාතික උද්‍යානවත් මේ ගැටලුවට මුහුණ දීලා තියෙනවා. මේ ගව ප්‍රශ්නේ මානවයාගේ ක්‍රියාකාරකම් එක්ක ඒගොල්ලෝ මෙම ගවයන් ගෘහාශ්‍රිත ගවයන් උද්‍යානය තුළට ඇතුල් කිරීමේ එදා ඉඳන් පැවතිලා තියෙනවා. මොකද බූන්දල ගත්තාම කිරි නිෂ්පාදනය අතින් බොහොම ඉහළ තැනක තියෙන්නේ. ඒකට ඒත් එක්ක එම ගවයන් මෙම ස්ථානවලට ඇවිල්ලා ස්වභාවිකව ජීවත් වෙන වනසතුන්ට තරඟයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා තමන්ගේ ආහාර සහ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමේදී. ඉතින් මේක බරපතල ගැටලුවක් විදිහට අපි දකිනවා. උද්‍යානය තුළ මේ වන විට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ හා කළමනාකරණ ක්‍රියාවලිය නිසා සංචාරකයාටත් සත්ව ශාඛ ප්‍රජාවටත් අත්පත්වන වටිනාකම ඉහළයි. පෙර පැවති තත්ත්වයන් කරා පරිසර පද්ධති රැගෙන යාමේ සංක්‍රාන්තික මොහොතකයි බූන්දල පවතින්නේ. වර්ෂාව පතනය වෙද්දී අලිරංචු උද්‍යානයෙන් ඈතට ගියත් නිවාසික අලි දැකීම පහසුයි.
හිකුත් කාලය තුළ පැමිණි දල ඇතකු විසින් පහර දීම නිසා හානි වූ අලියකු අපට මුණ ගැසුණා. මේ තනි අලියා සිරුරින් විශාලමුත් හැම විටම සිය වේදනා සංසිඳුවා ගැනීමට දියට බසිමින් මඩහා වැලි තවරා ගනිමින් හොඬයේ උඩකටස ගස්වල අතුල්ලමින් නැතහොත් කසමින් කාලය ගත කළා. බුන්දල නව පරිච්ඡේදයක් ආරම්භ කර ඇති උද්‍යානයක්. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන පුනරුදය හමුවේ ජව සම්පන්න ගමනක් යමින් සිටින බුන්දල රූප ආශ්චර්ය පිළිබඳ කියවීමට මේ ඔබට සුදුසුම කාලයයි. ඉර වසා දමනවා හෙමි හෙමින්. දහවල නැමති තමන්ගේ නිවසේ දොර. එවිට උදාවන්නේ නිවී යන පහනේ ආලෝකය නැති විට අන්ධකාරය. වැසූ නිවසේ අඳුර තවත් කෙනෙකුට කතා කරනවා එන්නට යයි කියා විඳ දරා ගන්නට මේ මහ පොළොව මත පවතින අත්‍යන්ත ප්‍රේමණීය සබැඳියාවන් ජීවමාන සාක්ෂිය. එහෙත් ඒවා සෝබා දහමම ලියා මකා දමනවා විනා කාටද කියවා සපුරාම අලුත් පරිච්ඡේදයක ශක්්‍යතාව මෙනෙහි කළ හැක්කේ. ඒ ඉඩ කවදත් රික්තයක්. එවැනි රික්තයක කුඩා ඉඩක් ස්පර්ශකොට අදත් අවසරයි ඉරත් එක්කම මැකී යන්න ඔබේ හද අවකාශයේ.